අද සදහම් චාරිකා දේශකයණන් වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උරාජකය පණ්ඩිත පෝච්ච කරම්බංකුලමේ සිරිධම්ම ගෞරවනය ස්වාමීන් වහන්සේ. වර්ෂ එක්දහස් නවසි අසූ හතරේ අගෝස්තු වෙසි පස් වනිදා, අනුරාධපුර මැදවච්චිය තබලගොල්ලෑව ා රන්ගිරි තඹුළු රජමහාවිහාරස්ථානයේදී පැවිීති තිවයට ඇතුළත්වේ. තබල ගොල්ලෑව කුඩා රංගරි තඹුළු රජමහා විහාරාධිපති තිත්ත ගෝනෑවේ විමල ධම්ම නායක ස්වාමීන් වහන්සේ හා, පදවි ශ්‍රීපුර රජමහා විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාල පිහිමිය ගොල්ලෑවේ දම්මාලෝකනායක ස්වාමීින් වහන්සේ උන්වහන්සේගේ ආච්චාරය උපාත්‍යායන් වහන්සේලාවේ. හඟුරන්ගෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහපිරිපෙනෙන් මූලික අත්‍යාපනය හැදැරූ උන්වහන්සේ පේරාධනය විශ්වවිද්‍යාලයෙන් හා බෞද්ධහා පාලි විශ්වවිද්‍යාලින් උසස් අධ්‍යාපනය හදාරා තිබේ. පිරිවෙන් ආචාරහිමි නමක්, නියෝච්ච පරිවේනාධිපතිහිමිනමක් හා, පරිවේනාධිපතිහිමි නමක් ලෙස ගිහි පැවිති සිසුන් විශාල පිරිසකට ශිල්ප ශාස්ත්‍ර ලබාදීම උන්වහන්සේගේ වෘර්තිීය සේවාවන්වේ. අඩු ආදායම්ලාබී පවුල්වල දක්ෂ දූදරුවන් සඳහා අධ්‍යාපනික ශිෂත්ව පිරිනැමීම අභාධිත සහිත වුවන් සඳහා රෝධපුටු කීලිකරුපදානයන් සිදුකිරීම, අක්ෂි ආභාදයන්ගෙන් පෙළෙන්නන් සඳහා අක්ෂිසායන සංවිධාන කිරීම, නොමිලේ කාචහා, ඇස්කාඩි ලබාතීම ඇතුළු සමාජ සේවාවන් රැසක් උන්වහන්සේ විසින් දියත් කරනු ලබයි. ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති වරාජකිය පන්්ඩිත, ූචපාද කරම්බංකුළ මේ සිරිධම්ම ගෞරවනය ස්වාමින් වහන්සේ. ඉදාව නපාලය තායිලන්තය හා මියන්මාරවැනි රටபල விදෙස් ධර්මදූත සේවාවාන්ගේද නියලී ඇත. tas sebagai weturah atau sama sang bud Nam bag weturah atau sama sang buddha Nam bag wetul atau sama sam bud සබ්බේත සංතිදන්ඩස් සබ්බේභායන්ති මච්චුණෝ අත්තානංගුපමංකත්වා නහනේයන ගාතයේති පජිනය මහාසංගරත්නයෙන් අවසර ශ්‍රද්ා බුද්ධි සම්පන්න ගුණබරවාසනාවන්තකාරුණික පින්වත්න බෝසත්දූ දරුවන IT සදහම් චාරිකා ශ්‍රවණය කරන පින්වත් ඔබට අද දවස තුළ තවත් ජීවිතය තුළ ඇතිකරගත යුතු ජීවිතය තුළ ගොඩනගාගතයුතු වටිනා දහම් කරනු කීපයක් දවස ආරම්භ කරන හිමිදිරි උදෑසන සිහිපත් කරන්නට සුදුසේ කියලා කල්පනා කරන්නට යෙදනා. දවසකම දවස ආරම්භ කරන වෙලාවේ සාධීන රූපවාහිනය සමීපියයට පැමිණෙන ඔබ දවස වටිනා කරුණු කිහිපයක් ශ්‍රවණය කරලා ජීවිතය පිළිබඳව සංසාරය පිළිබඳව ලෝකය පිළිබඳව සමාජයේ පිළිබඳව ධර්මානුකූලොව කරුණු කාරණාවෝ ශ්‍රවණය කරලා. ඒ වගින් ජීවිතයට ගතයුතු වටිනා දහම් කරුණු මුසු කරගෙන ඔබේ ජීවිතය දෙහැමි ජීවිතයක් බවට නිර්මාණය කරගන්නට අයි මේ හිමිදිරි උදෑසන බ සැදී පැදී සිටෙන්නේ. පින්නතුනේ ජීවිතයකට ආදර්ශයක් ගන්නට නම් බෞද්ධයකොටනං පිනතුනේ ඔබේ ඔබේ විමසුවත් ඔබ ජීවිත තමන් ආදර්ශයට ගන්නේ කෞුද කියලා විමසුවත් ඔබ විවිධක අයවලු නම් කරාව සමහරවිට ඔබ මේ ලෝකට බිහිකරපු ආදර බර අම්මා ඔබේ සෙනෙහි බර පියතුමා ඔබට ජීවිතය ජයගන්නට සිල්ප ශාස්තර උගන්වන ගුරු බවතුන්ඒ වගේම ජීවිතයේ විවිධ විදිහට ඔබට සක්තියක් සපයන ජීවයක් සපයන ඔබට සෙවනක් සපයන ඔබේ වැඩි හිටියන්ඒවගේ විවිධ සමාජයේ පිරිස් ඔබ උනම් කරාවි. ඔබේ ජීවිත තු සමහරවිට එබඳු චරිත ඔබේ ජීවිතයට ඔබ ආදර්ශ වශයෙන් සලකාවි. පිනතුනේ භික්ෂු භික්‍ෂුුණී උපාන්සක උපාන්සිකා කියන මේ සිව්ුවනක් පිරිසටම තමන්ගේ ජීවිතය තුළ ජීවිතයේ ගොඩනගාගන්නට පරමාදර්ශී චරිතයක් විදිට ආදර්ශයට ගන්නට පුළුවන්කමක් ලැබෙනවනං ලෝතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒහා සමාන පරමාදර්ශී චරිතයක් භික්ෂුවකට භික්‍ෂුුණියකට උපාසකයෙකුට උපාසිකාවකට මේ ලෝකේ තවත් හමුවේ එෙනේ ලෝකී තවත් හමුව නනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බේ තසන්ති දන්ඩස්ස සබ්බේ භායන්ති මච්චුණෝ. සබ්බේ තසන්ති දණ්ඩස්ස මේ ලෝකයේ ජීවත්වෙන බාල තරුණ මහලු ස්ත්‍රී පුරුස ගිහි පැවිදි. මේ හැම කෙනෙක්ම ැතිගන්නවා සබ්බී තසන්ති දන්්ඩස්ස දඩුවමට තැතිගන්නවා. බියට පත් වනවා මේ ලෝකේ කිසිම කෙනෙක් දඩුවන් ලබන්නට කැමෙති නේ මේ ලෝක කිසිම කෙනෙක් දඩුවන් ලබන්නට කැමිති නේ. මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ ඔබ ගැනම කල්පනා කරලා බලන්න කමති ද දඩුවන් ලබන්න කවද මේ ලෝකයේ දඩුවන් ලබන්නට කැමති දරුවු කවද මේ ලෝකේ දඩුවන් ලබන්නට කැමිති වැඩි හිටියෝ කවද මේ ලෝකයේ දඩුවන් ලබන්නට කැමති ශිශ්‍යයෝ කවද මේ ලෝකයේ දඩුවන් ලබන්නට කැමති ගුරුවරු මේ ලෝකයේ කිසිම කෙනෙක් දඩුවන් ලබන්නට කැමති නේ ෝක කිසිම කෙනෙක් දඩුවන් ලබන්නට කැමති නේ. හොඳට කල්පනා කරල බලන්ඩ පින්නතුුණේ මේ සමාජ ලෝකයේ ජීවත් වෙන හැම්ම කෙනෙකුටම මූලික අවශ්‍යතාවයන් තියෙනවා. අර එක්සත් ජාතිීන්ගේ සංවිධානයේ මානමය හිමිකන් කොමිසන් සභාව විසින් නිර්දේශ කරන ඒ මානව හිමිකම් වගේම ලෝතුරා අතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දෙදස් පන්සිය හැට පහකට පෙර ලෝකයට දේශනා කරන්නට යෙදුන මානව හිමිකං බෞද්ධ ලෝක අවුරුදු දස් පන්සිය ගණනක් අරක්‍ෂා කරග නැවිලතිෙන්. අරක්ෂා කරග නැවිලතින් අවරුදු දෙදස් පන්සිය ගණනක් ඒ උදාර්තර මානව හිමිකා එනිසා මේ ලෝක ඔබ කල්පනා කරල බලන්ඩ සල්ලි මිලමුදල් තියෙන කෙනෙකුට අදින ඇදුම්ටික නිර්මාණය කරලා තියෙන කවුද දු්පත් මිනිස්සු ඔහු අඳින ඇදුම් පැළඳුම්ටි නිර්මාණය කර තියන දුප්පත් මිනිස්සෝ ඔහු ජීවත්වෙන ගෙදර ගඩොල් ටික කපලා තියෙනෙ කවුද. ගල්ටික කඩල තියෙන්නේ කවුද. වැලිටික රැස් කරලා තියනෙ කවුද. ඒ ගල් ගඩොල් වැලි සිමෙන්ති එකතු කරලා බිත්ති ටික බැන්දෙ කවුද. අසරණ මිනිස්සු. දුක්විදින මිනිස්සු පින්න තුනේ. සල්ලි මිලමුදල් තියන පුද්ගලයාගේ වහලට ලීටික කැපුවේ කවුද වහල ගැහුවේ කවුද වහලට සෙවිලි කර තියෙන උලුටික හැදුවේ කවුද පිච්චුවේ කවුද දුක්කිඳන මිනිස්සු දුක්කඉදන මිනිස්සු මේ ලෝකයේ ජීවත්වෙන හැම කෙනකොටම පින්න තුනේ තමන්ගේ ජීවිතය වටිනෝ සල්ලි තියෙන අයට පමණක් නෙවී යාන වාහන තියෙනයට පමණක් නෙවී මිලමුදල් තියෙනයට පමණක් නෙවී මිලමුදල් තියෙනයට පමණක්ද මේ ලෝක බඩිගින් නැතිවෙන්නේ කුසගින් ඇතිවෙන්නේ සල්ලි මිලමුදල් තියෙනයට පමණද ඇයි අසරන මිනිස්සුන්ට දුක්විදෙන මිනිස්සුන්ට බඩගින් නැතිවෙෙන නැදද ඒ මිනිස්සුන්ට ඇදුම් පැඳුම් අවශ්‍යවෙන්නේ නෙද්ද මනිසුන්ට ආහාරපාන ඇතිවේ අවසවෙේ නෙද්ද ඒ මිනිසුන්ට ගෙවල් දොරවල් අවශ්‍යවෙෙන නෙද්ද ඒ මිනිස්සුන්ට යානවාහන අවශ්‍යවෙනි නෙද්ද ඒ මිනිසුන්ට අධ්‍යාපනයක් ලබන්නට අවශ්‍යතාවයක් නැද්ද මේ සමාජයේ ජීවත්වෙන හැම්ම කෙනෙකුටම පින්න තුන ඒ මූලික අවශ්‍යතාවයක් අවශ්‍යයි ඒ මූලික අවශ්‍යතාවයක් තිබිය යුතුයි එනිසා මේ ලෝකයේ ජීවත්වෙන කිසිම කෙනෙක් අයුක්ති සහගතව අසාධාරණව දඩුවමක් ලබන්ඩ තවත් කෙනෙකුගේ ඉත්තෙක් බවට පත්තෙන්ඩ ගොදුරක් බවට පත්තෙන්ඩ එ කැම එහම අයිතියක් නෑ කාටවත් එම කාටවත් අයිතියක් නෑ මේ ලෝකේ පින්නතුනේ ව කෙනෙකුගේ ආහාරයක් වෙන්නට මේ ලෝකයේ තවත් කෙනෙක් ලෝකයට උපත්තිය ලබ නෙනේ. සමහර ආගම්වල එහෙම ඉගැන්නේෙන් තියෙනවා. සමහර ආගම්බල එහෙම ඉගැන්ෙන් තියෙනවා. අපි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුත් ධර්මය අදහන බෞද්ධ ලෝකයා එහෙම සංකල්පනාවන් අගන මිනිස්සු නෙවී. එහෙම සංකල්පනාවන් ගරු කරන මිනිස්සු නෙව එහෙම සංකල්පනාවන් ජීවිතවලට පුරුදු කරගන්න උදවිය නෙවී බෞද්ධයක් කියල කියන්නේ මේ ලෝකේ මනුස්සෙක් කියල කියන්නේ සබ්බේ තසන්ති දන්්ඩස් මේ ලෝකේ හැම සතෙක්ම දඩුවමට බයයිනං කුරා කුහුඹුවත් පින්නතුන්නේ දඩුවමට බයයි සතාස් යුපාවත් දඩුවමට බයයි දුප්පත් පොහොසත් බේදයක් නැතුව මේ ලෝකයේ හැම මනුස්්‍යයෙක්මත් දඩුවමට බයයි. දඩුවමට මේ ලෝකේ හැමත් සත්වියයෙක්ම බයයි නං මේ ලෝකේ හැම මනුස්්‍යයෙක්ම බයයි නං. දඩුවමට මේ ලෝකයේ හැම සත්වයෙක්ම තැතිගන්නව නං. දඩුවමට මේ ලෝකේ හැම මනුස්්‍යයෙක්ම තැතිගන්නවනං. සබ්බේ බායන්ති මච්චුනෝ මර මරණයට පින්නතුනේ මේ ලෝකේ හැම්ම කෙනෙක්ම බියයි මේ ලෝකේ හැම්ම කෙනෙක්ම මරණයට බයයි. ඔබ හිතල බලන්න ඔබ ගැන ඔබ මරෙන්ට කැමතිද. ඔ මැරෙන්ට කැමති නැහේ? මේ ලෝක අහල බලන්ට කහුද මැරෙන්් කෙවිති කියලා එහෙම සමහරියට ජීවිතය බලාපොරොත්තු සුංවෙච්ච සිහින සැබෑරගන්න සැබෑ නොවන සිහින සැබෑ කරගන්නට උත්සහදරණ සමහර දෙනාගේ සිහින සැබෑ කරගන්නට බැරවුනහම බලාපොරොත්තු සුංහලා එහෙම ජීවිතය සමුගන්නට හිතනූදවිය සමහර විට ඉන්නවා. සැෑ නොන හින පස්සේ ගිහිල්ලයි එවිදිට ජීවිත නැති කරගන්න. එ සැබෑ නොෝන සිහින බලාපොරොත්වයන්නට බැහැ සැබෑ කරගන්නට පුළහන් සින පෙන මිනිස්සු පිෙනීසි ටින්නට ඕන සැබෑ කරගන්නට නැහැකි සිහිනවල්ලල අතරමං වුණුහම ජීවිතය මරණයෙන් කෙලවර කරගන්න හිතන එක එක ජීවත්වීම නෙවී මනස්්‍යයෙක් වෙලා එහෙම තීන්දු තීරණ ගන්න එක මනුස්සකමටත් ගැල පෙන්න්නේෙනේ. අපට පෙනවා සමහර තරුණ පිරිස් සමාජ මාධ්‍යවල්ලල පලවෙන තොරතුරුත් එක්ක පින්නතුන දරුවනි සමහර දරු දෙමවපියන් අවවාදයක් උපදේශයක් ලැබ දුන්නහාම ගුරුවරයෙක් අවවාදයක් උපදේශයක් දුන්නහාම වැඩිහිටියෙක් අවවාදයක් උපදේශයක් දුන්නහම ඔබ කල්පනා කරල බලන්ඩ ඔබේ අම්ම තාත්තා ඔබට උපදේශයක් අවවාදයක් දෙන්නේ ඔබට නොමගයන්නද ඔබට අයහාපතක් උදා කරන්නද ඔබේ වැඩිහිටියෙක් ඔබට අවවාදයක් උපදේශයක් දෙන්නේ ඔබට නොමගයවන්නටද ඔබ නොමගවන්නටද ඔබට අයහාපතක් උදා කරන්නටද ගුවරෙක් ඔබට දඩුවමක් දෙන්නේ උපදේශයක් දෙන්නේ අවවාදයක් දෙන්නේ ඔබ අයහාපතර රැගෙනයන්නද ඔබ නොමගේ අවන්නද නෑ එ එහෙමමනේ එනිසා වැරිදි අවබෝධයක් ඇති කරගන්න එපා සමහර අවස්ථාවලල පේනවා මෙ සමාජ මාධ්‍ය භාවිතා කරන සමහර තරුණ තරුණියෝ ඉතාමත්ම සනික තීන්දු තීරනාරගෙන සමහර විට අම්ම තාත්තා දුරකතනය අරගෙන දේල තියෙන්නේ අධ්‍යාපන කටයුතු සිදකරගන්න මේ කොරෝණ සමය තුළ පිරිසක් එක්රැස් වෙලා පන්තියකට සහ භාගිවීමට හැකියාවක් නොමතිකම නිසා අම්මට තාතර සල්ලි වැඩික මනිසාය ව දුරකතනය ඔබට අරන්දිී තියෙන්. මේ ඉස්මාට් දුරකතනය තාත්තා අම්මා ඔබට අරගෙන තියෙන්නේ අම්මා පාවිච්චි කරන්න එත් නෑ මේ වගේ දුරකතනයක් තාත්තා පාවිච්චි කරන්න එත් නෑ මේ වගේ දුරකතනයක් සමහරට පවුලේ වැඩිහිටි අයිෙක් අක්කෙක්වත් පාවිච්චි කරන්නේ නැති ප්‍රමාණී මුදලින් වටිනාකමින් වැඩි පහසුකං වලින් වැඩි ඉස්මාට් දුරකතනයක් ඔබේ අතට දීල තියෙන්නේ ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්න අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්න සමහරවිට අම්ම තාත්තට ලබන්නට නොහැකි වෙච්ච අධ්‍යාපනික ජෑග්‍රහණයක්න් ඔබ ලබාගන්නවා දකින්නටයි අම්මා එහම දුක්කේදන්න. අම්මා එහම පහසුගම් උබලට උදාකරල දිලතියෙන. සමහර තරුණ තරුණියෝ සමහර දුවල පුතාලා මේවා කිසි සේත්ම සීමමාමායින් කරන්න නැතිව සමහර දරුව හැසිරෙන්නේ හරියට අහසි පාත්තවෙච්ච දරුවවාගේ හරියට අම්ෙක් තාත්‍යෙක් නැති ඉබේ පහල වෙච්ච දරුවෝ වගේ. සහර තරුණ තරුණියෝ මේ සමාජ මාධ්‍ය තුළ හැසිරෙන ස්වරූපය. ඒවා භාවිතා කරන ස්වරූපය. ඒවා පාවිච්චි කරන ස්වරූපය ඔබේ අධ්‍යසිිශ්‍යයෙක් විදියට සි්‍යියාවක් වි අධ්‍යාපනය ලබන දරුවෙක් විදිට තරුණයෙක් විදියට තරුණයක් විදියට වයිසට ගැලපෙනස්වරූපද කියලා ඔබම කල්පනා කරල බලන්න. ඔබබ තීන්දු කරල බලන්න. එනිසා මේ ලෝකයේ දරුවනේ මේ ලෝක ජීවිතය කියලා කියන්නේ දුල්ලබංච මනුත්සත්තං මේ මනුස්ස ජීවිතය කියලා කියන සංහරි අබට ලැිච්ච ශ්‍රේෂ්්‍රතම අවස්ථාවක් ශ්‍රේෂ්්‍රතම අවස්ථාවක් ඒ ශ්‍රේෂ්තත්ත්වය ි හොඳදට ජීවිතය තුළ ආරක්ෂ කරගණ් ඩෝන අපි අධ්‍යාපනයේ හොඳට ශක්තිමත්තයෙන් ඕනෙ. අපි කායිකවෝ හොඳට සක්තිමත්යෙන් ඕෝන ආධ්‍යාත්ම ගුණ ධර්මයන්ගෙන් අපි හොඳට සක්තිමත්යෙන් ඕෝන. සමාජ ලෝකයේ ජීවත් දියුණු සමාජ ලෝකයේ මිනිස්සුන්ගේ තියන දියුණු ලක්සන අපි ජීවිතවල්ලොට ආදිස කරග්ඩ ඕනේ සම්බන්ධ කරගන්න ඕනේ උදාර ලක්ෂණ ීවිතයන් තුළ අපි ගොඩනගාගණ්ඩෝනේ. දරුවනි ඔබ දැකල තියනවා අ මැටි හදන මැටි භාජන හදන කුඹල්කරුවා. අ මැටි භාජනය වේලෙන්නට පෙර මද තෙත්ගතය තියෙන අවස්ථාව තුළ ඒ භාජනී අදිිනවා විවිධාකාර රූපයන් පිච්චෙන්නට පෙර මදක් වේලිච්ච භාජනය තුළ විවිධ විවිධ සමහරවිට ඉලක්කං අඳිනෝ රූපාදිනෝ විවිධ කැටයම්දානෝ එහෙම කටයුතු සිද්ධ කරලා ඒ භාජනය ඒ වලද ඒ මැටි භාජනය පුච්චනෝ ඒ පිච්චුවයින් අනතුරුව ඒ තිබිච්ච ඉලක්කං ඒ තිබිච්ච සංකේත ඒ සටහන් ඒ භාජනයෙන් කව දාකවත් මැකිල යන්නේනේ සමහරවිට භාජනයේ බිඳනවා භාජනයේ බිඳර සමහරවිට වලං කටුවිදියට ැබෙති කටුවිදියට පොලොව යටට ගිහිල්ල තියෙනවා. සමහරට අවුරුදු දහය පහළව විස්්ස ගිහිල්ල තියෙනවා. ආහ ගොඩට අරගෙන බලන්ඩ අර සංකේත එහෙෙන්මම තියෙනවා. අර සංකේත එහෙම්මම තියනවා. සමහර දෙමවපියෝ ඉන්නවා දරුවන්ට වැරදි ආදර්ශ දෙනෝ. වැරදි ආදර්ශ දෙනෝ දරුවට ඉන්න තැන්වල වැරදි විදිහට කතාාවල් කතා කරනවා වැරදි විදිහෙට හැසිරෙනෝ සමහර විට පාපකාරී ක්‍රියාවන් වැඩිහිටියන් සිද්ධ කරනවා ඒවා පුංචි දරුව බලාගෙන ඉන්නවාඒ පුංචි දරුවන්ට එහෙනෝ සමහරයට පුංචි දරුවෝ බලං ඉන්න අවස්ථාවාවල්ලොල සමහරට තිරිසන් සත්තු ඝාතනය කරනවා. සමහරිට දෙමාපියෝ රණ්ඩු දබරයනවා. සමහරිට වැඩිහිටියෝ තවත් කෙනකුට පහර දෙනෝ. මෙවා දරුවෝ දකිනෝ. මෙ දරුවන්ට පේනෝ. මෙවා දිහා දරුවෝ බලාගෙනඉන්නවා. පින්නතුනි ඒ හැසිරීම් රටාව අර භාජනයේ ඇදපු ඉරි වගේ දරුවන්ගේ හිත්වල දරුවන්ගේ ජීවිත තුළ දරුවන්ට එකතු වූනොත් එහෙම එක දරුවන්ට කරන අනාගතයට කරන මහා විනාසයක් නම් මහා පාපයක් එනවා එනිසා අත්තානං උපමං කත්වා තමා දට ආදර්ශ සම්පන්න වඩ තමා දට ආදර්ශ සම්පන්නවෙඩ නිවරදි වඩ. දෙමවපියෝ නිවරදි වඩ එතකොට දරුවෝ නිවැරදි වෙනවා. ගුරුවරු නිවැරදි වඩ. ශිෂ්‍යියෝ නිවැරදි වෙනවා. පාලකියෝ නිවැරදි වඩ. රටහසිු නිවැරදි වෙනවා. එනිසා ඒ උත්තුම් ධර්ම ජීවිතයට එකතු කරගමු. ඔබට මෙලොව සැනැසම හිමි වෙනවා. මෙලොව සැනසෙන ඔබ පරලෝ සැනසීමට පත්වෙනවා. මෙලොවයි පරලොවයි දෙලෝම සැනසෙන ඔබ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනහි පැමිණ වදාළ. ශාන්ත සුන්දර අමාමහානිවනින් සැනසීමට පත්වෙනෝ.